අපි ඔබට මුණගස්වන්න සූදානම් අද දවසේ සුබ දවස විශේෂ අංගයට ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ගෘහ වාස්තුවේදී ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී ජගත් කුමාර මහත්මයා අයිබෝන් සුබෝදයසන. ජගත් මහත්මයා අද දවස පිළිබඳ අපි කියමු කොහොමද උදා වෙච්ච දවසේ අපිට ග්‍රහ බලපෑම. මුනි උදේ මොකද කතාවක් ආදරය කරන්නේ. ඔය ආදර කියන එකේ තේරුම දන්නවද? ආ කියලා දර දෙන එක. ආදරේ කියලා දර දෙන එක. ආ කියන්නේ දැන් ආදරේ කියන්නේ ඇත්තටම රාගයනේ. රාගය කියන්නේ ඇලීම. එතකොට රාගය කියන්නේ ගින්නක් ඇවිලෙනවා. මේ ඇවිලෙන ගින්නට ආ කියලා දර දුන්නාම ආදර වෙනවා. ඊට පස්සේ ගින්න ඇවිලෙනවා හොඳට. ගින්න ඇවිලුණාම තමයි අර වැඩේ උනේ. මොකද්ද උනේ? ගින්න හොඳට ඇවිල්නකොට දර කර වෙනවා. කර දර. ඊට පස්සේ කරදර වලින් මෑත්තරේනවා. ඒ ඇවිලෙන දර ටික සුන් කරන්න ඕනේ. එතකොට දර සුන් වුණාම සුන්දර සුන්දර හරි අපි කතාව හැලෙන දේවල් වලට දර දෙන එක තමයි ආදර කියන්නේ. ඉතින් අද 2018 පෙබරවාරි 20 අඟහරුවාදා අද සවස 2:00 එකත අන්තිම නැකත පවතින රේවතී නැකත ඊට පස්සේ පළවෙනි නැකත ආය උදා වෙන 80ද අද හිරු උදා පවතින 6:26ට හිරු බැසීම 6:22ට රාහු කාලයේ හවස 3:23 4:52 අතර ආයි පාන්දර 3:25 4:55 අතර රාහු කාලේ පවතිනවා. අරුණි මරු සිට දිසාව නොහොත් අසුබ දිසාව බස්නාහිර. එතකොට සුබ දිසාව මේකට ගන්නෙ නැගෙනහිර සුබ දිසාව තීරණය කිරීමේදී දිසාව මරු සූලම යෝගිනි පරිගදන්න ගුල්ලුචන්ද බහිර ඔයාදී අසුබ දිසාවල් ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම අයින් කළා තමයි දිසාව තීරණය කරන්නේ. සුබ දිසාව නැගෙනහිර ඒ වගේ විශේෂ මූර්තියක් තියෙනවා අරුණි 11:03 සඳුගේ ගුරුගේ ගුරු අතිශෝක්ෂමේ. ඒක දිව්‍යමය හෝරාවක්. තමන්ගේ ආද ඕනෑම කටයුත්තක් ආරම්භ කරන්න බය නැතුව ඒ වගේම තව සුබ මූර්තියක් තියෙන අභිජිත් මූර්තිය කියලා ඒක තියෙන්නේ චූල නැකත් ක්‍රමයට එන එකක් අරුණි. රාවණ යුගයේ පටන් මේ නැකත් දැන් ඇත්තම අභාවයට ගිහිල්ලා තියෙන්නේ මේ මූර්තයන්. ඉතින් අභිජිත් මූර්තිය කියන්නේ ලග්න ජන්ම ભેදයෙන් තොර ඕනෑම වැඩකට සුබයි 8:38 9:23 අතර. අද උදේ 8:38 9:23 අතර ඕන දෙයකට සුබයි. ඒ වගේ සාගර හෝරාව චූල නැකත් ක්‍රමයේ අනිත් පැත්ත, ඒ කියන්නේ අභිජිත් මූර්තිය කියන එක සුබ නම් ඒකට විරුද්ධ වූ පැත්ත සාගර හෝරාව කියන්නේ 1:38 හවස 3:23 අතර පවතින. එතකොට 3:23 ළවත 4:52 රාහු කාලේ මහා ජෝතිෂයට. ඉතින් මේවා මේ කියන්නේ විශේෂ වැඩ කටයුතු ආරම්භ නොකරන සාමාන්‍ය ජීවිතෙන් නෙමෙයි. ඉතින් අද සුබ ලග්න බලමු අපි. ඔව් අද දවසේ අපිට කොහොමද ලග්නයට අනුව සුබ අසුබ ලබලා තින්නේ කියලා. ඉතින් ජගත් මහත්මිය හැමදාමත් මේ කාරණා කියනකොට කියනවා. ඉතින් උඹ තමයි දුක්ඛ සත්වට නේද ලාභ ලාභ හැම දෙයක්ම අපිට මුණ දෙන සිද්ධ වෙන. හැබැයි මේ දේවල් කලින් දැනගත්තොත් ගොඩක් වෙලාවට පාඩු සිද්ධ වෙන, කරදර සිද්ධ වෙන අවස්ථා අපිට මග හරවා ගන්න පුළුවන්. මේෂ ලග්නයට කොහොමද? මේෂ ලග්නයේ අරුණිය අද හොඳයි. මොකද අද තිත්ත ප්‍රීතිය ඇති වෙනවා. තමයි කාරණා කටු සාර්ථක කරගෙන ඉදිරියට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. තමන්ගේ පෙර පින් තියෙනවා යම් ප්‍රමාණයට මතු වෙනවා කියලා කිව්වත් නිවැරදි. මොකද මාසෙ ටිකක් දුර්වලයි. ලග්නාධිපතිය දුර්වල ස්ථානක යන හින්දා නමුත් කෝටියක් දෝෂ භංග කරනවා රවිගේ පැමිණීම අනුව අද දවස හොඳයි. ඔව්. ඒ වගේම ජගත් මහත්මයා අද වෘෂභ ලග්නය ගත්තොත් අද ඒක අනිත් පැත්ත වෙනවා. හවස විශේෂයෙන්ම හෙට දවස. අද හවස වරුවේ පාර හෙට දවස වෘෂභ ලග්නියන්ට එච්චර සුබදායක නැහැ. දුර ගමනක් යන්නට සිදුවේ අද. ගෙදරින් පිට ඒ වගේම මුදලක් යදවා තමන්ගේ මුදලක් යදවා කිසියම් කටයුත්තක් කරන්න සිදුවේ. හැබැයි අනිවාර්යයෙන්ම අද හවසයි හෙටයි පරිස්සම් වෙන්න ඕන විශේෂයෙන්ම මුදල්මය ගනුදෙනු වලදී. දැන් තමන්ට පාඩු සිද්ධියෙන් තියෙන ප්‍රවණතාවය වැඩි. ඔව් මිතුරු ලග්න හිමියන්ට අද හවස ඉඳලා හෙට දක්වා හෙට දවසත් හොඳයි. අය තමන්ට ලැබීම අතින් හොඳ දවසක්. එතකොට වෘෂභ ලග්න හිමියන්ට වැය මිතුරු ලග්න හිමියන්ට අය මේ එකම පවුලේ සහෝදරය දෙන්නෙක් වුණත් පාර ගියත් එක්කෙනෙක් පුදල් පසුම් බී නැතින්න පුළුවන් අනිත් අන්තයේ කියලා සිවිපයක් ගන්නවා එයාට ඒක ඇදෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ මේ ග්‍රහ මේක මේ ඇත්තටම සබහා ධර්මයේ අපි සබහා ධර්මයට අනුගත වෙලා කටයුතු කරලා තියෙන්නේ කොහොමද? ඒ අනුව අපිට සුභසුභ මිශ්‍රඵල හම්බ වෙනවා. ඒ ඔච්චරයි ඔක තියෙන්නේ. අපි කටක ලග්නය ගත්තොත් අද ඉතාම හොඳ දවසක් තමයි කාරණා කටු සඵල වෙන. හැබැයි අර මේ රවි දුර්වල ස්ථානයේ පැමිණ නිසා සාමගේ ශාරීරික සෞඛ්‍යයන් දුර්වල වෙන්න ඉඩ තියෙනවා. කල්පනාවෙන් අද කටයුතු කරන්නට ඕනේ. මොකද මේ මේක මාසෙයි තියෙන්නේ. විශේෂයෙන් අද දවසේ තමන්ට අසනීප සිටියන යම් සුවයක් අවශ්‍ය වෙනකොට හිට වෙනකොට ලැබෙයි. ඒ වගේම තමයි කාර්යක්ෂමතාවය වැඩි වෙන දවසක්. සිංහ ලග්න හිමියන්ට කොහොමද අද? සිංහ ලග්න හිමියන්ට ඉතාම හොඳයි. පෙර පින් මතු වෙනවා කියලා කියන්න පුළුවන්. දුර ගමයි දෙන්න පුළුවන්. ඒ වගේම හෙට දවසේ තමහරලට පූජනීය කටයුත්ත සහභාගී වෙන්න පුළුවන්.
මාසේ හොඳම දවස් හැටියට කියන්න පුළුවන් විශේෂයෙන්ම ලග්නාධිපති ලග්නේ දකින්න දේවල් දොරල් හදන වාහන ගන්නටත් ඔන්න හොඳ දවසක්. කන්‍යා ලග්න හිමියන්ට කොහොමද? කන්‍යා ලග්න හිමියන්ට නම් අද ලග්න 12 න් ටිකක් මානසික පීඩා ඇති වෙනවා අදයි හෙටයි. අද හවස් කාලයයි හෙටයි විශේෂයෙන් පරිස්සම් වෙන්නට ඕනේ අවදානම් වැඩ නොකළ යුතුයි. ඔය ගංගා ඇලදොර මූදු අසිතෙන් ගොල් නෑමට යව. ඔය තරුණ තරුණ කට්ටිය ගියාම වහිනවනේ. ඒවට ඒවා මත්පැන් අරගෙන රැයට වාහන පැදවීම වාහන මේ වගේ සාදවලට යාම අවදානම් වැඩ කිසිවක් නොකළ යුතුයි. කළොත් අද දවසේ තමන්ට පනිෂ්මන්ට් එකක් කොහෙන් හරි හම්බෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ විශ්වයේ තමන් කරලා තියෙන අකුසල කර්ම අද ඇදලා එන දවසක්. එතකොට මනස හැමතිස්සෙම මේ ව්‍යාකූල කරන්න බලනවා. ව්‍යාකූල වෙන්නේ මෙහෙම අපි තුන් දැන් අරුණී අපේ අරුණයි මොකක් හරි මේ සුමිත් මහත්තයයි මොකක් හරි ආගමෙන්ට් එකකට මොකක් හරි හිතන හොඳ වෙනවා. දැන් ඔය දෙන්න දන්නේ. ඔයා ඒ කේන්තියේ පාට බහිනවා. ඇස්ස ගමන් ෆෝන් එකත් කණේ ගහින් බහින්නේ. ඔළුව අවුල් වෙනානේ. ආනේ කියලා හැප්පෙනවා. අන්න වගේ තමයි වෙන්නේ. මොකද මනස කලින් අවුල් කළා තමයි වැඩේට පාර දෙන්නේ. ඒක නිසා එල්බග 100 කටයුතු කරන්නේ. ඕන දෙයක් වළක්වත් එහෙ. තුලා ලග්න හිමියන් කොහොමද අද දවස පිළිබඳව? තුලා ලග්න හිමියන්ට අද ඒක අනිප්පත්. අවමනාපෙන් සිටියා නම් මනාප කරගන්න පුළුවන්. තරහ වෙච්ච අය අලු කරගන්න පුළුවන්. තමයි කාරණාකට යුත්තක් තියෙනවා. අංශ ප්‍රධානීක ගිහිලා කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඒ වගේම අද රඩුවකට පෙනී හිටිය තමන්ට සාධාරණ යුක්ති ඉස්ස වෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් අද අනිත් අය සහයෝගය ලැබෙන්නේ නැහැ. ජගත්මත් අද කොහොමද වෘශ්චික ලග්නේට? වෘශ්චික ලග්නේට අද විශේෂයෙන්ම රෝග පීඩා ගැන තරමක් සැලකිලිමත් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම කරදර බාධක එන්න ඉඩ තියෙනවා හෙට දවස තුළ. මානසික පීඩා විශේෂයෙන්ම දුර බැහැර යනවා නම් තමන්ගේ බඩු බාහිරාද ගැනත් ආහාර පාන ගැනත් සැලකිලිමත් කටයුතු කරන්න සිකුරු දිග්බලයි වාහනයක් ගන්න ඊවල් දොරල් පිළිසකර කරන්න ඔන්න හොඳ මාසයක්. ධනු ලග්න හිමියන්ට කොහොමද? ධනු ලග්න හිමියන්ට දරුඵල දරුවෝ ඇති ආර දරුවෝ එනේ වැඩිපුර කාලයක් පිනම් කරන්න සිදුවේ. දරුවෝ නැත්තම් තමන්ගේ මේ කුසලතා වැඩි කරගන්න හැකියාව ලැබේ. ව්‍යාපාර ප්‍රජාවට ඉතාම හොඳයි. මානසික සුවය සතුට ඇති වෙනවා. චිත්ත ප්‍රීතිය ඇති වෙනවා. තමයි කරදර බාධක තුනක් ප්‍රමාණයකට අදහවසට ඒවා ඉවත් වෙනවා. අද මකර ලග්න හිමියන් පිළිබඳව මකර ලග්න හිමියන්ට ගෘහාසනයේ කටයුතු සඵල වෙන දිනයක් සුමින් විශේෂයෙන්ම ගෙවල් දොරවල් වල වාස්තු දෝෂයක් තියෙනවා නම් ඒක පිළිසකර කරගන්න. කැඩුණු වාහනයක් හදාගන්න. ගෙදෙට ඥාතීන්ගේ පැමිණීමක් වෙන්න ඉඩ තියෙනවා. කෙසේ වෙතත් සම්මා සතිය ලෞකික පැත්ත අද හොඳින් වැඩ කරන දවසක්. ගුරු කේන්ද්‍රස්ථානයකත් අයස්ථානපති අයස්ථානයේ ගමන් කිරීම මේ මාසේ හොඳයි. අපි සූදානම් කුම්භ ලග්න හිමියන් ගැන. කුම්භ ලග්න හිමියන්ට අද චිත්ත ධෛර්යය අධික පවතින දවසක්. මේ දවස්වලට ඕනෑම අභියෝගයක් ජය ගන්නට පුළුවන්. අද කොතෙන්ට හරි මේ කුම්භ ලග්න හිමිය සම්මුඛ පරීක්ෂණයකට එහෙම නැත්නම් අපි තුන් වෙළඳසැලකට එහෙම නැත්නම් රජ ආයතනයට ගියොත් එයා ප්‍රමුඛයා වෙනවා. කොහේ හිටියත් කවුරු හරි අඳුර කෙනෙක් හම්බ වෙලා තමන්ගේ වැඩේ කරලා දෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ කියන්නේ මේ චන්ද්‍රයාගේ බලය. ඉතින් මේ සිතේ හොඳට බලය අද වැඩ කරන දවසක්. ඔව්. අපි අවසාන ලග්නේ මීන ලග්නේ. ඔව් මීන ලග්නේට මුදල් මේ ගනුදෙනු ප්‍රතිපාදනවලට අද මූණ දෙන්න සිදුවේ. ඒ වගේම තමයි වචනේ පොඩ්ඩක් පරිසමාර්ථවත්වයෙන් වචන පරිසමෙන් කතා කරන්නට ඕන. උපත්ති ග්‍රහපීඨි මනු මේක වෙනස් වෙනවා. අපි හිතමු දැන් අද අපේ නඩුකාර මහත්මයෙක් කියලා. ඒ වගේම මේ අපි හිතමු නීතිඥ මහත්මයෙක් කියලා අද නඩුවකට හරි මොකකට හරි පෙනී හිටියොත් ඒගොල්ලන්ගේ වචන ශක්තිය අනිත් අය නිරායාසයෙන්ම එකග වෙනවා. එහෙම එහෙම දවසක්. ඒ වගේම තමයි මුදල් මේ ව්‍යාපාර කරනටත් අද හොඳයි. හැබැයි උපත්තිදී ගුරු දුර්වල වෙලා හිටපුවා වචන අද පාවිච්චි කරන පරිස්සම වෙනවා. ඒක තමයි කට නිසා අනිත් අය තරහ වෙන්න පුළුවන්. උඩක් වචනින් හින්දා තමයි මිනිස්සු තරහ වෙන්නේ. අවුරුදු 25ක් ආශ්‍රය කරපු මිනිහෙක් මිනිස්සෙක්ව එක වචනෙන් තරහ කරගත්තා. ඒ නිසා කට පරිස්සම් කරගන්න ඕන දවසක් විශේෂයක් අද. ඔව්. එහෙනම් අද දවස පිළිබඳව ඔන්න කොහොමද බල දවසේ කටයුතු කරන්න ඕනේ? ඔබ පරිස්සම් වෙන්න ඕනේ, ඔබේ කට පරිස්සම් කරගන්න ඕනේ, අවධානයෙන් ඉන්න ඕනේ කාරණා මොනවාද කියන දේවල් පිළිබඳව අපි කිව්වා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.